ඩොක්ට. පොතක් ලියන්න කරුණ එක්කස් කරන නොන මේදවස්සල ලංකාවේ හෙල් නොවුණු අපරාධක මමෝද අපූරු කේස් එකක් කරගෙන යනකොට ආතමට කෝල් එක දුන්නේ. ආත කතා කරපු විදිහම මම දැනගත්තා ඕගොල්ලෝ ඉන්නේ හුඟක් අසීරු තත්ත්වයක කියලා. ඒකයි මම ඔක්කොම අතහැරලා දාලා මේ ආවේ. මේ කේස් එක නම් ඔය හෙලිනුණු අපරාධ කොට දාන්න එපා. ඔන්න මම දැන් සූදානම් විස්තරය අහන්න. අද මේ වෙනතුරු ඕගොල්ලෝ දන තොරතුරු ඔක්කොම. ඇල්ල ළඟ වල ඔබ ඩොක්ටර් නොදන්න තැනක් නෙවෙයි. ඔහු මම වතාවක් ගිහින් තියෙනවා. මට මතකයි මහ දෙන්න. ක්‍රේෂන් එතකොට පොඩි කොල්ලා. දැන් අක්කා මැරිලා අවුරුද්දක් වෙනවා. ඊට ටික දවසකට ඉස්සෙල්ලා ග්‍රේෂන් හිටි අඩියෙම එංගලන්තයට පිටත් වුණා. කාටවත් නොකිය. අප්පු නම් කියනවා අපිට ජෙටියට එන්න කියලා ලියමනක් දැම්මා කියලා. මට නම් ඒක විශ්වාස කරන්න බෑ. ඒතර ග්‍රේෂන් එංගලන්ත ගිහින්. ඇඩ්වොකේට් ඉබය කරන්න කියලායි කියන්නේ. ඒත් මට පුදුම. ඒ වගේ දෙයක් ගැන නිකමටවත් අපට මතක් කරලා නොතිබුණේ. අපේ නෑ සම්බන්ධකම් තව ලංකරගෙන අදහසකුත් තිබුණා. ඔය තියෙන්නේ උත්තරේ. පුදුමයක්ද වෙන්නේ රඩින් බැනපු එක. ඔය ඇඩ්වොකේට් කතාව කොහොම වුණත් රටින් පිටුවහල් වෙච්ච මිනිහා ආරංචියක් තියෙන්න බෑ. ලියුම් මොකවත් නෑ. මේ ලිව්වෙත් නෑ. ලියන්නේ කොහොමද ඇඩ්‍රස්ෙන් නැතු. එංගලන්තයට ගිය ගමන් අපිට ලියමනක් එවනවා කිව්වලු. තාම ඒ ලියමන එනවා. මග නැවේ. ඒ කියන්නේ අම්මා මැරුණ බවත් ග්‍රේෂන් දන්නේ නැහැ තාම. අප්පු කියන විදිහට මරණින් පස්සේ මේ වලව්වට ආවමද? ඔව්. තරහටත් එක්ක වචන දෙකක් ලියලා එවන්න තිබුණනේ ග්‍රේෂන්ට. ඇයි අපි විතර කිට්ටු නෑදෑය ඉන්නවද ඇල්ලේ වලව්වට? බලාගෙන ඉඳලා බැරිම තැන තමයි මේ ආවේ. හාම්පුතෙක් නැතුව වලව්වට මොනවද වෙන්නේ කියලා බලන්න. හැබැයි දැන් නම් හිතෙනවා ආපු එකේ මෝඩකම කියලා. වලව්වේ පය ගහපු තැන ඉඳන් මේ වෙනකන් හරිම කොළොප්පක්. ඌ අංකල් ගේට්ටුව ළඟදිම මුරකාරයා පිස්සුවෙන් වගේ කඩාගෙන පැන්නා. ගිය සතියේ ඒ මනුස්සගේ දුව ඇල්ල පල්ලෙ වැටලා මලාය කියාගෙන. ඊට ඉස්සර ඇන්ටිවේ බලන්න ආපු වෙදෙකුත් කරත්තෙත් එක්කම ඇල්ලට වැටලා මලාලු. ඇන්ටි මහරය ඩල්සිය බලන්න ආපලි කියන්න. මං හිතුවා ඇන්ටි මැරිලායි කියලා. නෑ අංකල්. දැන් වලව්ව හරි පාළුයි. අමුතුයි. මට තේරෙන්නේ නෑ. අප්පුත් ඉස්සර අප්පු නෙවෙයි. දැම්ම හිටම වලව්ව බාර අරගෙන වගේ. හැසිරීමත් හරි වෙනස්. හැම වෙලාවෙම කරකෙන්නේ හොරබල්ලා. ඊයේ උදේ ආවා පොලිසිය. කෙල්ලගේ මරණයට වලව්වෙත් සම්බන්ධයක් තියනවද කියලා හොයලා බලන්න.
සිදුවීම් ටික කාලානුරූපෝ පෙළගස්ව ගත්තොත් එක බක්කි කරත්තේ ඇල්ලට වැටී වෙදා මියයාම් දෙක ග්‍රේෂන් පිට රටයාම් තුන ලොකුහාමුගේ මරණ හතර ග්‍රේෂන් එක්ක සම්බන්ධයක් තිබුණයි කියන වලව්වේ මුරකාරයාගේ දුව අබිරහස් ලෙස ඇල්ලට වැටී මියයාම් පහ රන්දුලුව වලව්වේ තරුණ ළමා තැනි මැදියම් රෑ අවතාරයකට බයවීම දැල්සි අහගෙන දෙන්නේ ඔව් අංකල් මම මේ විහිළු කරනවා නෙවෙයි කිසිම අගක් මුලක් නැතුව වගේ පෙනෙන අවුලක වුණත් ප්‍රධාන කාරණා ඒ කියන්නේ සිදුවීම් තෝරලා බේරලා පෙළගස්ස ගත්තොත් යම් කිසි අර්ථයක් මතුවෙන්න පුළුවන් තේරෙනවනේ මං කියන අnder දෙමන ඔව් අංකල් නීතිවේදී ඉගෙන ගන්න නම් ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන දෙවෙනි සිද්ධාන්තේ වලව්වේ වැඩකටයුතු බලා කියා ගන්න අප්පුහාමි වගේම නීතිවේදී විභාගයට ඉගෙන ගන්න රන්දුලුවේ ළමා තැනිත් අවතාරයකට හොඳටම බය වුණේක ඇත්ත ඒ වුණාට මන්ත්‍ර ගුරුකම් ගැන කිසි දෙයක් දන්නේ නැති මං වගේ සාමාන්‍ය මිනිහෙක් මේ අභිරහසට විසඳුමක් හොයනකොට යක්ෂ භූත බලපෑම් හොල්මන් අවතාර කිසි දෙයක් මේ කතාවට සම්බන්ධ නැහැ කියලා හිතලයි පරීක්ෂණේ පටන් ගන්න ඕනේ මල්ලි හිතන්නේ මේක කාගේ වැඩක් කියලාද රකින්න ඉස්සෙල්ලා කුකුල්පටව කීයද කියලා අහන්න එපා තාම මේ කතාව මගේ මොළේට වැටුණා විතරයි දැන් ඉතින් හොඳ නිෂ්කලංක තැනකට වෙලා පයිප් එහෙම පත්තු කරගෙන හොඳට කල්පනා කරලා බලන්න ඕන ආතරට බොහොම ස්තුතියි මාව මේකට ඇඳගත්තට ඉදිරි දවස් දෙක තුනේ හොඳ රසවත් අත්දැකීම් ලැබෙයි කියලා මං හිතනවා එහෙමනම් අපි දැන් යමුද වලවට නෑ වලක වැටුණු අය ගොඩ ගන්න පහසු වලෙන් පිට ඉන්න කෙනෙකුට මම මෙහෙ නවතිනවා මගේ පරිශ්‍රණ මම කරන විදිහට කරන්න ආතරලා අපව වැල්ල වලවට යන්න හැබැයි මං ගැන කිසි කෙනෙකුට සඳහන් කරන්න එපා අවශ්‍ය වුණොත් මං ආතර මුණ ගැහෙන්නම්කෝ අවස්ථාවක් බලලා මට පණිවිඩයක් දෙන්න ඕන නම් මේ තානායම් බාරකාරයට දෙන්න. ඩල්සි ඔයත් මේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න. අර මං පෙන්න දුන්න විදිහට තර්කාන්විතව කවුද දන්නේ? ඩල්සි මටත් ඉස්සෙල්ලා අබිරහස එලි කරගන්න පුළුවන්. ගෑනු නුවණ හැඳිමිටට වඩා ටිකක් දිගයි. ආත කොලඹ ලයින්ස් කොහොමද දන්නේ? මට හදිසි කෝල්ස් වගේක් ගන්න තියෙනවා. මං හිතන්නේ දැන් ක්ලියර් ඇති. මුදලාලි දාන්නක මට සීනි අලුවට තේ එකක් අර කලුණායිද කපුතා උන් ඉන්නන්දලා ගෙදර හැංගිලා ඉන්නවයි කියන්නේ ඉතින් පොලිසියට ඔත්තුව ලැබිලා නැද්ද මොකද වෙත්තේ පොලිසියට අහුනේ તો කොහෙන් ගන්නේ? තව දවස් දෙක තුනකින් ඉතලාගෙන යයි. අපරාධි. මී මරපුණ ඌ අගක් බුලක් දන්නේ නැහැ. ඒ තන්දිමට උගේ බෙල්ලේ තොණ්ඩු වැටෙන්න යන්නේ. අගක් මුලක් දන්නේ නැත්තම් මොකටද ඌ ගමෙන් පැනලා ගියේ? මිනිහ මරමුකට සැක කරලා පොලිසියෙන් බලු කූඩුවේ දාන්න යනවා කියලා කනේ වැටුනහම කවුද වන් hina hawi ගෙදරට වෙලා ඉන්නේ කලුණයි දෙක පුතා මේ වෙන කිසියක් දන්නේ නැහැ මගෙන් අහපල්ලා මන් දන්නවා කෙල්ලව
ඇල්ලට තල්ලු කළේ කවුද කියලා. ඉතින් දන්නව නම් එහින් පොලිසියට කියන්න බෑ. මෙතන කට කී කියා ඉන්නේ නැතු. නැද්ද මං අහන්නේ? දෙකල පුරුදු නැති මුණක් මුන්නේ කොයි පළාතින්ද? ඇල්ල ළඟ බලවුවට තව හුඟක් දුරද මුදලාලි. ඇයි අහන්නේ? නෑ මම මේ රස්සාවක් හොයාගන්න ඉබාගාතේ ඇවිදිනකොට කඩමණ්ඩියේදී ආරංචි වුණා ඇල්ල බලවුවට මුරකාරෙක් හොයනවා කියලා. ඒකයි මේ තකාණියක් මා ආවේ. මුන්නේ මේ පළාත කෙනෙක් නෙවෙයි නේද? ඒක තමයි ඔය වලව්වට රස්සාවල් හොයාගෙන යන්නේ. මුන්නේ දන්නවද? දැන් ඔය වලව්වේ ඉඳලා ඌවක දුර ප්‍රමාණේ එකම මිනිහෙක්වත් පදිංචි වෙලා නැහැ. ඔක්කොම ගෙවල් අත්හැරලා ගිහින්. යනවා යනවා. රස්සාව හොයාගෙන යන වලව්වට ගිහින් බලනවා. අපූරු තැන බලන්නම තැන. ඇයි මොකද වෙලා තියෙන්නේ? මට මෙතෙන්දි මිනි මෙරුමක් ගැනත් කතා වෙනව ඇහුණා. ඒකින් නද ඔය මිනිස්සු ගෙවල් ඇරලා ගිහිල්ලා තියෙන්නේ. එක මිනි මෙරීමක් නෙවෙයි. ඉස්සර වෙලාම වේදරාල. ඊට පස්සේ ගිරේෂන් නම්. ඔය අලුත්ම බිල්ල තමයි ඔය මුරකාරයාගේ කෙල්ල. වලව්වේ අප්පොත් මැරිලා. ප්‍රචාරය ඇරලා තියෙන්නේ පරදේශේ ගියා කියලා. මොන පල් බොරුවක්ද? අපි දන්නා වෙලා තියෙන්නේ මොකද්ද කියලා. කොහොමද දන්නේ අප්පු මැරිලයි කියලා? ඊළඟ මේ කතාව කියහංගෝ. හා අපෝ. ඒව මේ මලීර බහගෙන යන වෙලාවේ කියන්න හොඳ කතා නෙවෙයි. පිරිමි හතර දෙනෙක් නේ බං ඉන්නේ. කියාපංකු මේගොය යටත් අහගන්න. ඔය සිද්ධිය උනේ පහුගිය 15කට ඉස්සෙල්ලා 15ක දවසේ. ඔය 32 36ම අපේ මායිය මටයි ආල පහලුන්ටයි දොස්පස් කිව්වට මොකද හැම 15කටම පන්සල් යනවා. එදා ගියේ මමයි මායියයි මේ කෙලි. අර මුරකාරයාගේ දුව මලි ඔය මැරිච්චියකි ඒකිට අපිත් එක්කලා ගියා ගෙදර කාන්සිය තනියම ඉඳ බැරි හින්දා. යකෝ ආම් බලා බලා අර අප්පුවා මියත් පන්සල් ඇවිල්ලා හරියට දීවදත්තයා බුදුන් හම්බෙන්න ඇවිල්ලා වගේ. පන්සල් ආවනම් අනුන්ගේ ඕපදූප හොයන්න නැතුව බුදුන් වඳින්න අප්පච්චි. යකෝ ඒකා මේ බුදු පිළිමයක්වත් හොරකම් කරගෙන ඇවිද කියලා කවුද දන්නේ? අප්පුවා මේ මලිනාගා දිහා බලව බැල්මට ඇල්ලුවේ නෑ. මාත් දැක්ක දවසක් අපි ගෙවල් පැත්තේ කරකිනවා. අප්පච්චි අම්මෙන්ද කොහෙද? ඔය අප්පු හාමියා ගියේ කොතනටද? එතන නස්පත්තිය. ඔය ගාථා කිව්ව ඇති වරල ඉක්මනට ගෙදර යන්න. ආයි බල බල ඉන්නව නැතු. Thank you.
යමල් අතස්මඟුල් යමල්. වලංගු වත්තේ මායමිනුයි ඊළඟට අපිට යන්න තිබුණේ. මට මා අමුතු මොකද්ද දැනුණා. ඔය පාරේ තියෙනවා දෙවන්ත වෙරළු ගහක්. පාතටම අතු නැමිලා. මං දැක්ක එක පාරටම වෙරළු අතු එහාට මෙහාට වෙනවා. මං ගෙදර යන කල්ම ඔය ගැන එක වචනයක් කිව්වනේ අනික්කම බය වෙයි කියලා. උඹලා දන්නවද ඒ වෙරළු ගහ ළඟ ඉඳලා වලව්වට තිබුවේ කවුද කියලා? කවුද? බලාපල්ලා මගේ ඇඟේ මල් කෙලිමින් ඇති. කවුද වෙරළු ගහ යට ඉඳලා දිව්වේ? කවුද? අර පරදේශේ ගියා කියන ගෙරේසන් අප්පෝ. හැබැයි ගෙරේසන් අප්පම නෙවෙයි. මොන බලන්න පුළුවන් විදියම වුණක් නෙවෙයි. මේ අත් මලමිනියක් වාගේ රෙදිපටි වලින් ඔතලා. ඔය මහරය මුන්නේ කොහොමද ඔයටි විස්තර දැක්කේ? ඒක තමයි මාත් කියන්නේ. මම දන්නවා බෙරළු ගහයට හොල්මන් කරේ කවුද කියලා. කවුද? ඇයි බං ඌ පන්සලේදිත් බලවටේ කරගෙනා කිව්ව නේද? බලවටේ නෙවෙයි බං, මලී කෙල්ල වටේ. අප්පුහාමිද? නෑ. හැට පැන්නත් මගේ ඇස් දෙක මට විශ්වාසයි. ඒ ගිරේසන් අප්පගේ අවතාරේ. මුන්ද විතරක් නෙමෙයි. තව දෙතුන් දෙනෙක්ම දකලා තිනවා අප්පගේ අවතාරෙම දලාලි. පහුගිය මාස දෙක තුනෙම. ඇයි බං සිරිසේනාගේ මූණටම හම්බෙලා තියෙනවා ගොම්මන් වැටිගෙන ඉන්න වෙලාවේ අප්පු ඇල්ල ළඟින් පහළට බහින්න. ඊයකෝ මගේ කනටම ඇහිලා තිනවා ඒ ග්‍රේසන් අප්පගේ වාදනේ ඇල්ල පැත්තේ. ඒක ඇහින්නේ කෙම්මුර දවසවලට. ඔය වලව්වල මැරෙනු තණ්හාවට ඌව දාලා යන්නේ නැහැ. ඔය ග්‍රේසන් අප්ප විතරක් නෙවෙයි. ඒ අප්පගේ අම්මණ්ඩිත් තාම වලව්වේ. අබිලින් දැකලා තිනවා. එතකොට මුරකාරයා දැකලා තිනවා. ඒ අම්මන්ගේ සුදු සාරියකුත් ඇඳගෙන ওই වත්තේ මායිමේ හක්ම කරනවා. ඌව දැකලා දැකලා උහුල ගන්න බැරුව තමයි මුරකාරයා පිස්සන් කොටුවට ගෙනියන්න සිද්ධ වෙලා තියෙන්නේ. තමසි කැමති නැ යනවා. ගිහින් බාර ගන්නවා මුර වැඩි. යකුණේ ගෙවතුරට පලයලා රෑ බොවුනා පේන්නේ නැද්ද? නංගි අන්නර ලෑල්ටි කරන මේ දොරල ටික වහලා දාන්න. දුලාලි මෙන්න සල්ලි. මං ගිහිල්ලා එන්න. අපි එන්න.